නමස්කාර වේවා බුදු රුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම් රුවනට සමදා සදම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහ සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු සාදු අපගේ ගුරු දේවෝත්තම ගෞරවනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා සාදු සාදු ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි මනුස්ස ලෝකෙට ආපු අපිට දුර්ලභ වාසනාවක් ලැබුණා බුදුරජාණන් වහන්සේ නමක් සරණ යන්න මෞකුසට දරුවෙක් දරාගෙන අම්මලාවේ ඒ බුදුරජාණන් වහන්සේගේ පිළිසරණ ලබන්ට මෞකුසට දරුවෙක් කෙනෙකුට ඒ දරුවා වාසනාවන්තයිද පින්වන්තයිද වාසනාවක් නැද්ද කියලා මෞකුසේදීම හොයන්න ලකුණු තියෙනවා පින්වන්ත දරුවෙක් මෞකුසට ආවට පස්සේ හඳුන ගන්න තියෙන ලකුණු තමයි අම්මා තුල ඇතිවන ලක්ෂණ. දැන් අපි දන්නවා අජාසත් කුමාරයා මෞකුසට ආවට පස්සේ අම්මට හිතෙනවා බිම්බිසාර රජුරුවන්ගේ පපුව බලලා ලීබොන්ට මව කුසේදිම නම වැටෙනවා අජාත සත්තු නූපන් සතුරා කියන නම. එතකොට මව කුසට එද්දිම හඳුනගන්නේ කොහොමද? අම්මා දම්පැන් දෙනවා නා. අම්මා සීල් ගුණ දම් වඩනවා නා. අම්මා බණ භාවනා කරනවා නා. අම්මා මෛත්‍රී කරුණාව දියුණු කරනවා නා. ගුණ ධර්මයන්ට කැමති නා. කෙලෙහි ගුණ සිහි කරනවා නම් කෙලෙහි ගුණ සලකනවා නම් ඉවසීම පුරුදු කරනවා නම් තරහා ක්‍රෝධ නැති සිටින් වාසය කරනවා නම් ඒ පින්වන්ත දරුවෙක් මෞකුසට ආපු ලක්ෂණයි. මෞකුසට දරුවා ආවට පස්සේ අම්මා දම්පෙන් දෙන්න හිතනවන් නැත්තා. සිල් රකින්නේ හිතනව නැත්තා. ක්‍රෝධ සිතින් ඉන්නවා නම් ගුණධම් පුරන්නේ නැත්තා. තේරුම් ගන්න පින්වන්ත දරුවේ කුසී නැත්තේය. ඊළඟ කාරණාව මව කුසට ආවට පස්සේ දරු සිඟිත්තා අම්මා කියන කරන දේ සියල්ල දරුවාට බලපාන්නේය. විශේෂ කරුණු රාශියක් මුල් කරගෙනයි අපි මේ දහම් වැඩසටහන පවත්වන්නේ. සමහර අවස්ථාවල දෙව්ලොව දෙවුරු ඉන්නවා චුත වෙලා එන්න බලාගෙන මනුස්ස ලෝකෙට.
එන්න හදද්දී එන්න මව් කුසක් නෑ. හේතුව ගුණධහමින් පිරිච්ච අම්ම කෙනෙක් නෑ. බෝසතාණන් වහන්සේ බලන්න කල්පනා කරපු කල්පනාව. සන්තුසිත දිව්‍ය රාජා වෙලා ඉන්නකොට අප මහා බෝසතාණන් වහන්සේ දස දහසක් ලෝක ධාතුල දෙවිවරු එකතු වෙලා ආරාධනා කළා. කාලෝ යන්තේ මහාවීර උපජ්ජමාතු කුච්චිය සදේවකං තාරයන්තෝ බුද්ධස්සවම තම්පදා. මහාවීරයාණන් වහන්සේ මනුලෝට වඩිනාසේක්වා සත්වයා සසර දුකින් එතෙර කරවීම පිණිස මනුලෝට වඩින්න කියලා ආරාධනා කළා. එතකොට බෝසතාණන් වහන්සේ දැන් බලනවා මොනවද වෙලි කාලේ බැලුවා. ඒ කියන්නේ බුද්ධෝත්පාද කාලයක්ද මේ කියන එක. කාලේ බැලුවා කියන්නේ නැකත බැලුවා නෙමෙයි. මේ බුද්ධෝත්පාද කාලයක්ද කියලා බැලුවේ. දේශේ බැලුවා. සීල බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ මධ්‍ය දේශේ ඉන්දියාවේ. මධ්‍ය දේශේ මැද තමයි බෝ මැඩ වජිරාසනය. එනම් මෙහි නෙවෙයි එහි ඉන්දියාවේ. හරි ජම්බුද්දීපේ දීපය දේශය කුලේ බැලුවා. සෑම බුදු කෙනෙක්ම උපදින්නේ එක්ක රජ කුලේ එක්ක බ්‍රාහ්මණ කුලේ. කුලේ අම්මා බලනවා ඊළඟට අන්න බලන්න. අම්මා බලලා තමයි කුසට එන්නේ. සීලවන්තම අම්මයි වෙනකොට මායා දේවීන් වහන්සේ. සීලවන්තම තාත්තාය වෙනකොට සුදුන් රජ්ජුරු. එතකොට සීලවන්ත මාම හොයාගෙන තමයි ආවේ. සීලවන්තම තාත්තා හොයාගෙන ඊළඟට මව්කුසට බෝසතාණන් වහන්සේ ආවට පස්සේ අම්මා ප්‍රකෘතියම සීලේ පිහිටනවා. රාග සිතුවිල්ලක් උපදින්නේ වෙන කිසි පිරිමියෙක් ගැන. රාග සිතිවිල්ලක් උපදින්නේ. ආම් බෝසතන්ව මවකුසට ආපේ ලක්ෂණ. දස දහසක් ලෝක ධාතුල දෙවුරු පහලට බැස්සා. සියලු ජම්බුද්දීපීට ආරක්ෂාව. සහ උන්වහන්සේ උපදිනකොට ලුම්බිනී සල්ලරණේ සාම්පති බ්‍රහ්මරාජය තමයි දෝතට ගත්තේ. ඔවුන් පින්වන්ත බව. ඊළඟට බෝසතන්වන්සේ පහලට බැහැලා නෙළුමොඩ හිටගත්. නෙළුමොඩ කියන්නේ උන්වහන්සේගේ ගුණානුභාවයට ආනුභාවයට පොළොව පලාගෙන නෙළුමක් උඩට එනවා. ඒ නෙළුමට හිටගත්තා. පින් බලයේ දැන් අපි අද කල්පනා කරනවා අපි උපදිනකොට අපේ දරුවන්ට එහෙම නැහැ නේ කියලා. එච්චර පින්වන්ත නැහැ. සාරා සංකේ කල්පලක්ෂයක් පෙරුම් පුරලා මේ පින්බල් සහිත වෙන්නේ. ඉස්සරහා බලනකොට ගෝප කුමෝ අවි නීල සුනෙත්තෝ අලෝතූපං වසුපටි කිව්වන් බඳු අවි නීල නෙත්සංගල. ඒ නෙත්සංගලට සක්වල කෙලවර දක්වා පේනවා. සීලු දෙවමුන් වැදගෙන කියනවා ඔබ වහන්සේ අග්‍රයි, ඔබ වහන්සේ ජ්‍යෙෂ්ඨයි, ඔබ වහන්සේ ශ්‍රේෂ්ඨයි. එහෙම හැරුණ නැගිනිරට උතුරට තමයි බැස්සේ. නැගිනිර හැරුණ සීලු දෙවමුන් ආය වැදගෙන කියනවා දස දහසක් ලෝක ධාතුවල. ආය බටහිරට හැරුණා, දකුණට හැරුණා. උතුරු දිසාව ශ්‍රේෂ්ඨයි කියලා උතුරට පියමං කරගෙන වැඩියා. පියවරක් පියවරක් ගානේ නෙළුම කුඩට එනවා. අන්තිම නෙළුම ඩීටගෙන කියනවා අග්ගෝ හමස්මි ලෝකස්ස මමයි ලෝකිට අග්‍රි කියලා. අර දෙවරු කියපු කියන්නේ ජෙට්ටෝ හමස්මි ලෝකස්ස මමයි ජ්‍යෙෂ්ඨෙක් කියලා. සෙට්ටෝ හමස්මි ලෝකස්ස මමයි ශ්‍රේෂ්ඨෙක් කියලා. අයමන්ති මා ජාති නත්තිදා නිපුණක් භවති. වේගින් හිත ඇදිලා යනවා. කෙලවරක් නොපිරෙන සසරේ අසංකී කල්ප ලක්ෂයක් ගිහිල්ලා දීපංකර බුදුරජාණන් වහන්සේ මතක් වුණා විවරණ ගත් එක. ඒ ඔක්කොම මතක් වෙලා දැන් කියනවා ආයමන්ති මා ජාති නත්ති දානි පුනබ් භවති. ආයෙ පතක් නෑ මේ අන්තිම එක. අපේ දරුවෝ එච්චර පින්වන්ත වෙන්නේ නෑ. ඒ පින් බල සීවලි කුමාරය මවකුසට එනවා. බලන්න පින්බලේ පවුල් ප්‍රශ්න ඔක්කොම ඉවරයි. ඔක්කොටම කෑම හම්බ වෙනවා අර දරුවගේ පින්බලේට.
ලෝසක ස්වාමීන් වහන්සේ මම කුසට ආවා. පවුල් 500කට කෑම නැහැ. ඒ අතීතේ රහතන් වහන්සේ නමකගේ දානියක් වළක් කළා. අර පවුල් 500ටම ඉඳවන්න උන අර දරුව නිසා. එන වදක දරුවෙක් කුසට ආවොත් පවුල් පැලැන්තියම ඉවරයි. පින්වන්ත දරුවෙක් කුසට ආවොත් පවුල් පැලැන්තියටම හරි. ඊළඟ එක තමයි මං කිවි කලින් අම්මා කරන කියන සියල්ල දරුවට බලපානවා. නික සිදුවීමක් කියන්න මේ වගේම ගැබිණි අම්මල වෙනුවෙන් වැඩසටහනක් කරද්දී වෛද්‍යවරයෙක් තමයි පණිවිඩය මට දුන්නේ පොළොන්නරුවේදී. ඒ තමයි මව කුසට දරුවෙක් ආවා. දරුවා බිහි වුණා. පුංචි කාලේ ඉඳලා හරි මුරණ්ඩුයි. අම්මටයි තාත්තටයි ගහනවා. ඉස්කෝලේ ගිහිල්ලා දරුවන්ට ගහනවා. සෙල්ලම් කරන්න ගියාම ගහනවා. හරි මුරණ්ඩුයි. කරාටි මාස්ටර් කෙනෙක්. දැන් මේ මුරණ්ඩු බව වැඩිකමට අම්මටයි තාත්තටයි සිද්ධ වුණා මානසික බෙහෙත් බොන්න. දැන් අම්මයි තාත්තයි මානසික බෙහෙත් බොනවා. මානසික වෛද්‍යවරයා දැන් හොයනවා තොරතුරු, ඇයි අම්මට මෙහෙම වුනේ? බලද්දි දරුවා නිසා. දරුවට මෙහෙම වුනේයි කියලා දැන් හොයනවා. හොයාගෙන හොයාගෙන යද්දී වෛද්‍යවරයා අහනවා අම්මගෙන්, අම්මා දරුවා කුසී ඉන්නකොට මොනවද කළේ කියලා ඇහුවා. එහෙන් විශේෂයක් මතක නැහැ කිව්වා. මොනවද බැලුවේ කියලා ඇහුවා. අම්මා කියනවා කරාට චිත්‍රපටි බලලා. පේනවද දැන්? තව බලන්න හොදට නේද? හොදට මතක තියාගන්න අම්මා කියන කරන දේ සියල්ල දරුවට බලපානවා. ඒ නිසා පරිස්සම් වෙන්න. තව අපි අතින් වරදින තැන් තියෙනවා. අපි දරුවා මව් කුසට එනකොට අපි ඉස්සෙල්ලම කරන වරද තමයි දේවාලට ගිහිල්ලා දරුවව පූජා මේ බාර කරනවා. බාර වෙනවා දරුවන්ට. ඔන්න හානිය. දේවරුන්ගේ නාමයෙන් ඉන්නේ අමනුස්සයෝ. බාරේ බාරගන්නේ අමනුස්සයෝ. බාරගත්තට පස්සේ දැන් දරුවා බිල්ල අමනුස්සයාගේ. ඔන්න වෙන වැඩේ. ඊට පස්සේ දරුවට මුකුත් කරන්න දෙන්නේ නැහැ. දරුවට මුකුත් ඉගෙන ගන්න දෙන්නේ නැහැ. සිල් රකින්න දෙන්නේ නැහැ. බණ භාවනා කරන්න දෙන්නේ නැහැ. බණ අහන්න දෙන්නේ නැහැ. ධර්මයේ හැසිරෙන්න දෙන්නේ ඇයි? ධර්මයේ හැසිරුණොත් සිල් ගුණදම් වැඩුවොත් මෙයා සුගති යනවනේ. දෙව්ලෝ යනවනේ. අමනුෂ්‍යයට ඕනේ මෙයා බිල්ලට ගන්න. ඇයි බාර දුන්නා? අම්මා මව කුසේදීම දරුවා බාර දුන්නා. රූපිර රූපයක් කියලා එක්කෝ මේ බිල්ලක් කියලා බාර දෙන්නම්, මෙහෙම දෙන්නම්, මෙහෙම දෙන්නම් කියලා බාර වෙනවා. බාර වෙච්ච ගමන් අමනුෂ්‍ය බාරේ බාර ගන්නවා. දෙවරුන්ගේ නාමයෙන් පෙනී හිටින්නේ අමනුෂ්‍යෝ. බාරගත්තට පස්සේ දැන් දරුව බිල්ල. ඊට පස්සේ පඳුරුත් ගැට ගන්නවකට තියලා තවත් තහවුරු වෙන්න. ඊට පස්සේ බිල්ල. බලන්ට බුදුරජාණන් වහන්සේගේ කාලේ තිබිච්ච ක්‍රමය කොහොමද කියලා. බෝධි රාජකුමාරයා බුදුරජාණන් වහන්සේ ළඟට හෙල්ලා දහම් කරුණු ඇහුවා. දහම් කරුණු අහලා ඉවරනකොට ලස්සන්ට බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයේ සොයාගෙන වැඩි ගමන ලස්සන්ට විස්තර කළා. විස්තර කරලා ඉවර වෙනකොට සංජිකා පුත්‍ර මානෝකයා බෝධි රාජකුමාරයාට කියනවා, කුමාරය, භාගතුන් වහන්සේ මෙච්චර ලස්සනට දහම් කරුණු දේශනා කරද්දී 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 පවා ඔබ බුදුරජාණන් වහන්සේ සරණ යන්නේ, ධර්මයේ සරණ යන්නේ, ශ්‍රාවක සංඝරත්නයේ සරණ යන්නේ කිව්වා. එතකොට බෝධි රාජ කුමාරයා කියනවා, ස්වාමීනි භාගතුන් වහන්සේ, භාග්‍යතුන් වහන්සේව මා සරණ ගිය අද නෙවෙයි කිව්වා.
භාගතුන්වහන්සේ ඒ කාලේ භාගතුන්වහන්සේ වැඩ හිටියේ සංසමාර ගිරෙන් බෙහෙස කළා වනේ මිගදායේ. මගේ අම්මා එදා මාව කුසී තබාගෙන භාගතුන් වහන්සේ ළඟට ඇවිල්ලා කියා හිටියා, ස්වාමිනී භාගතුන් වහන්සේ, මේ කුසී සිටින දරු සිඟිත්තා පිරිමි දරුවෙක්ද ගැහැණු දරුවෙක්ද කියලා මන් දන්නේ. හැබැයි භාගතුන් වහන්සේ, මේ කුසී සිටින දරු සිඟිත්තා දිවි තිබෙන තුරාවට බුදුරජාණන් වහන්සේ සරණ ගිය, ඒ අසිරිමත් ශ්‍රී සද්ධර්මී සරණ ගිය, ආර්ය මහා ශ්‍රාවක සංඝරත්නී සරණ ගිය ශ්‍රාවක දරුවෙක් ලෙස පිළිගන්නා සීක්වා කියලා මව් කුසේදිම තිසරණේ තිබ්බා. දැන් කොයි තිසරණේ දරුවන්ට? ඊට පස්සේ කියනවා, භාගතුන් වහන්සේ මගේ කිරි අම්මා මාව ඇකී හොවාගෙන ගිහිල්ලා ඉපදුනාට පස්සේ භාගතුන් වහන්සේ ඉස්සරහා තියලා කියා හිටිය, ස්වාමීන් මේ දරු සිඟිත්තා දිවි තිබෙන පුරාවට බුදුරජාණන් වහන්සේවත් ඒ අසිරිමත් ශ්‍රී සද්ධර්මයත් ආර්ය මහා ශ්‍රාවක සංඝරත්නය සරණ ගිය ශ්‍රාවක දරුවෙක් ලෙස පිළිගන්න කියලා බුදුරජාණන් වහන්සේ ඉස්සරහා තිසරණී පිහිටෙව්වා. භාගතුන් වහන්සේ මං ඒ අවස්ථා දෙකේදීම අවබෝධීන් සරණ ගියේ නැහැ. දැන් මං දන්නවා භාගතුන් වහන්සේ කියන්නේ කවුද කියලා. ස්වාමිනී භාගතුන් වහන්සේ දිවි තිබෙන තුරාවට මේ මම අද සරණ යනවා බුදුරජාණන් වහන්සේව. ඒ අසිරිමත් ශ්‍රී සද්ධර්මයේ ආර්ය මහා සංඝරත්නයේ සරණ යනවා, අද අවබෝධීන්ම සරණ යනවා කියලා බෝධි රාජ කුමාරයා බුදුරජාණන් වහන්සේව සරණ ගියා. බලන්න, තිසරණේ ආරක්ෂාව දුන්නේ මව් කුසීතිමයි. දැන් අපිට ආරක්ෂාව නැති වෙලා ගිහිල්ලා දැන් බිල්ලක් වෙලා මව් කුසීතිම සෑහෙන පරිස්සම් වෙන්න වෙයි අපිට. එතකොට ඊළඟ කාරණාව තමයි මව් කුසට දරුවෙක් ඉන්නේ මනුස්ස ලෝකෙම මරණ කෙනෙක් නෙවෙයිනේ. සමහර වෙලාවට නිරේංචුත වෙලා ඉන්නේ අඩුම ආවුස මනුස්ස ලෝකේ අවුරුදු 92 ලක්ෂයක් සංජීව නරකේ එක දවසයි අඩුම ආවුස තියෙන නරකේ. ඉතින් ඕකේ ගිනි ජාලාව මැද්දේ පිච්චිලා 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 අනන්ත අප්‍රමාණ විඳවල විඳවල තමයි ඉන්නේ. එක්ක තිරිසන් ලෝකෙන් චුත වෙලා එන්නේ. වැඩි එහෙම වුණිත් නෑ. අපිතුමු අපි දැන් මෙතන මැරුණ කියලා මැරිච්ච ගමන් අපිට කරගන්න දෙයක් නෑ. අපි අසරණයි. අපි දැන් මැරුණත් අපිට මොකද වෙන්නේ? යන්නේ නමන් නෑ. අමාරුවෙන් හරි මව් කුසක් ඇතුළට රිංග ගන්න තමයි බලන්නේ. රිංග ගන්න බලද්දි ඉස්සෙල්ලම අපිට තියෙනවා ගබ්බාවක් හන්ති දුක, මව කුසට පිවිසීමේ දුක. ඒ පිවිසීමේ දුක කොච්චරද කියනවනම් වේදනාවේ වැඩිකමට සීවිකල් වෙලා යනවා. අපිට දැන් ආපු තැනම මතක නෑ නේද? මතක නෑ. සීවිකල් වෙන්න ආපු තැනක් අමතක වෙන්න තරමට සීවිකල් වෙන්න මොනතරම් වේදනාවක් එන්න ඕනේද? ගබ්බාවන් කන්ති දුක. ඔහොම අමාරුවෙන් තමයි රිංග ගන්න ඇතුළට. ඊට පස්සේ මව් කුසී ඉඳලා ආයි විඳවනවා. බලන්ට දෙයක් නෑ, අහන්ට දෙයක් නෑ, කතාබස් කරන්න කෙනෙක් නෑ, කණ්ඩබොන්න දෙයක් නෑ, පෙරලෙන්න විදියක් නෑ. අම්මා සීතල දෙයක් කෑවෝ සීත නරකට දැම්මා වගේ සියුම් සම තැම්බෙනවා. රස්නි දෙයක් කෑවෝ තුනුවලු නිරයකට දැම්මා වගේ පෙරලෙන්න විදියක් නෑ. අම්ම එහාට මෙයාට පෙරලෙද්දි විඳවන්න ඕනේ. අම්මා කෙනෙක් විඳවන උපරිම වේදනාව තමයි විලිරුදාව. අම්මා එහෙම විඳවනවා නම් දරුවා කොහොම විඳවනවද? එහෙම අමාරුවෙන් තමයි
මෞකුස කරහා අපි මනුස්ස ලෝකෙට එන්නේ. එතකොට සතර අපායකින් මිදිලා මනුස්ස ලෝකෙට එන එක්කෙනාට ওই විදිහට අමාරුවෙන් තමයි එන්න තියෙන්නේ. ඒ ඉන්න හදද්දී අම්මා එන්න දෙන්නේ නැත්තම් මොකක් වෙයිද බලන්න. වෛර බඳිනවා සමහර දවසකට ලංකාවේ ගබ්සා 1000ක් වෙනවා. ලේකනගත 600 ගානක්. අවුරුද්දට 360,000ක්. ඔබට මං හිතන්නේ අර ශ්‍රද්ධා රූපాయని මාධ්‍යාලයෙන් පෙන්නවා බියකරුය මේ සසර කියලා බැලුවනම් ඔබ දකින්නේ තිය සත්‍ය සිද්ධිය. එක දවසක් වර්ධිකාම සිවණි කළා ගෑල්ලා මේ ගබ්සාවක් කළා කෙලින්ම නිරේට වැටුණා. ඒකර ස්වාමීන් වහන්සේ නම දිවසින් බලාගෙන හිටියා ඒ සත්‍ය සිද්ධිය. ඒ මනුස්ස ඝාතනයක්. ගොඩින්නේ. බේරිල්ලක් නැහැ. එතකොට මේ වෙනකොට ලංකාවේ අම්මලා කීයක් මේකට ගොදුරු වෙනවද? එන්න දෙන්නේ නැහැ. නේ? අපි දන්නේම නැතුව කුසලයේ කුසලඹට තීරුම් ගන්න බැරුව නිරේට වැටෙනවා. පරිස්සම් වෙන්න ඕනේ. අපි හිතන දැන් එක දරුවෙක් ආවා ඇති. ඒක නැත්තම් දෙන්නෙක් ආවා ඇති. ඒතර ටික අයින් කරනවා. ඊට පස්සේ අපි හිතනවා මේ අම්මා දුරුලලා යනවා. දරුවෝ ගොඩක් හැදුනාම අම්මා දුරුලලා යනවා කියලා. ඊළඟට අපිට අදහස් වෙනවා ධර්මයේ හැසිරෙන්න බාධාවක් දරුවෝ ගොඩක් හැදුනාම කියලා. විසාකා මහෝපාසිකාව අවුරුදු 7 සෝතාපන්න වෙන්නේ. දරුවෝ 20කක අම්මා කෙනෙක්. දරුවෝ 20ක් හැදුවා. බන්දුල මල්ලිකාව කල්ුරි කරන්නේ අනාගාමී වෙලා. දරුවෝ 32ක් හැදුවා. එනම් ධර්මයේ හැසිරෙන්න බාධාවකුත් නැහැ. ශාරීරික දුර්වලීමකුත් නැහැ. ඒ නිසා අම්මලට වෙන ඊළඟ අනතුර ලංකාවේ අනාගතේ දරුවෝ එක්කිනේ දෙන්නයි ඉන්නේ පවුලක. එක දරුවෙක් අපි හිතමු කොළඹ ආරක්ෂාවට ගියා. අනිත එක්කිනේ කොපිටරට ගියා. හරි කොහේ හරි හදිසි කොහෙරි ගියා. අම්මා හරි තාත්තා හරි අසනීප වුණා. දැන් බලා ගන්න කවුරුත් නැහැ. සෑහෙන අසරවීමක් අසරණ වෙනවා දැන්. කවුරුත් නැහැ දැන් බලා ගන්නට. දරුවෝ 7ක් 8ක් ඉන්නවනම් පුළුවන් බලා ගන්නට. එක එකන මාරුයි මාරුට අම්මා අසනීපදී බලා ගන්න. අනාගතේ වේගින් වැඩි හිටි නිවාස භීවේගෙන යනවා. මේ ප්‍රශ්නේ නිසා වේගින් වැඩි වෙලා යනවා. මනුස්ස ලෝකෙට කෙනෙක් ගන්නවා කියන එක අම්මා රැස් කරන පිනක්. ඒ හේතුව අර ගිනි ජාලාව මැද්දි පිච්චි 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 ඉන්න කෙනෙක් තමයි මේ ගන්නේ කොටට. මෙයාට මෙහෙට එන්න බැරි වුණොත් ආයෙ වැටෙන්නේ සතර පායටනේ. එන්න තියෙන පාරවල් ටික වැහුවොත් එක්ක තිරිසන් ලෝකෙට වැටෙනවා, එක්ක පෙරේත ලෝකෙට වැටෙනවා. එතකොට අපිට කර්මයේ රැස් වෙලා විශාල කුසලයක් එක්ක මනුස්ස ඝාතනයකට අපිට කර්මයේ රැස් වෙලා අපි දන්නේම නැහැ. පරිසං වෙන්න ඕන අපි. අපිට සුගතියකටත් යන්න තියෙන අවස්ථාව. ඇයි මව කුසට දරුවා එද්දී අම්මට ප්‍රකෘතියෙන් ඇති වෙනවා දරුවා කෙරෙහි මෛත්‍රිය, මිත්‍ර බව. ඊළඟට අම්මාට ඇති වෙනවා කරුණාව. දරුවා කෙරෙහි කරුණාව වෙන කිසි කෙනෙකුට ඇති වෙන්නේ නැති කරුණාවක් අම්මාට ඇති වෙනවා දරුවා ගැන.
දරුවා කෙරෙහි මධ්‍යස්ථ බැලීමේ හැකියාව මුදිතාව අම්මට ප්‍රകൃතියෙන් වෙනවා. උපේක්ෂාව ඊළඟට දරුවාගේ සැපේ කැමති බව අම්මට ප්‍රകൃතියෙන් වෙනවා. ඒ නිසා අම්මට කි අම්මටයි තාත්තටයි කියනවා බ්‍රහ්මාන්ති මාතා පිතරෝ බ්‍රහ්ම කියලා හඳුන්වනවා. සතර බ්‍රහ්ම වීරණ වැඩිනවා අම්මට තාත්තට. දන්නේ නැතුව ගුණධර්ම වැඩිලා යනවා නේද? ඒ නිසා මනුස්ස ලෝකෙට කෙනෙක් ලබා ගැනීමේ පින බලන්ට. ඒ වගේම අපි මේ ගන්නේ මනුස්ස ලෝකෙට බෞද්ධ අපිනේ. එතකොට අපි මනුස්ස ලෝකෙට අරගෙන තිසරණේ දෙන්නේ. අපි ධර්මයේ පුරුදු කරන අවස්ථාව තමයි දෙන්නේ. සතර පායින් බේරලා අරගෙන අපි ධර්මයේ දෙනවා. තිසරණේ රැකවරණේ දෙනවා. ආරක්ෂාව දෙනවා. නේ? එතකොට පින්න වැඩෙනවා. එතකොට බලන්න මේ විදිහේ පින්දාම් රැස්කරකට අපිට ධර්මයේ හැසිරෙන අවස්ථාව තිබෙද්දී අපි දන්නේම නැතුව ධර්මයෙන් බැහැර වෙලා යනවා. ඊළඟට අම්මලා හොඳට මතක තියාගන්නට හොඳට මතක තියාගන්න අම්මලා දරුවා මව් කුසට ආවට පස්සේ අම්මා කෙනෙක් විසින් කළ යුතු කටයුතු ටිකක් තියෙනවා. පළවෙනි එක තමයි අම්මා හොඳට තිසරණේ පිහිටන්න ඕනේ වෙන සරණක් හොයන්න නැතුව. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ සරණේ, ධර්මයේ සරණේ, ශ්‍රාවක සංඝරත්නයේ සරණේ පිහිටන්න ඕනේ. ඔය නැකත් කේන්දර පස්සේ යන්න නැතුව, දේවාලේ පස්සේ යන්න නැතුව බුදුරජාණන් වහන්සේගේ සරණ, ධර්මයේ සරණ, ශ්‍රාවක සංඝරත්නයේ සරණ පිහිටන්න. දරුවත් ඒ තුනේ පිහිටවන්න. ඊළඟට අරවයින් පිහිටක් හොයන්න යන්න එපා. මං කියද නැකත් කේන්දර වලින් දේවාල වලින් පිහිටක් හොයන්න යන්න එපා. පිරිතේ ආරක්ෂාව බලාපොරොත්තු වෙන්න. පිරිත් කියන්ට උදේ හවස පිරිත් කියන්න. තෙරුවන් වැඳ වැඳ, තෙරුවන් වැඳ වැඳ පිරිත් කියන්ට. ඔන්න අපි තිබිච්ච බෞද්ධ සංස්කෘතිය පිරිත් කියන්ට. දැන් බලන්න අඟුලිමාල පිරිත. ඒකෙත් සමාජයේ වැරදි අදහසක් තියෙනවා අඟුලිමාල පිරිත ගැන. මාස හතක් යනකම් කියන්න හොඳ නෑ කියලා. ඒක බොරුවක්. මව කුසට දරුවා ආව දවසේ අම්මා අඟුලිමාල පිරිත කියන්න ඕනේ. පිරිත් කර කර බොන්න ඕනේ. ඇයි ඒකේ තියෙන්නේ දරුවා විනාශ වේවා, ගැබ විනාශ වේවා, අම්මා විනාශ වේවා කියලා නෙමෙයිනේ. යතෝහම් භගිනි හරියාය ජාතියා ජාතෝ නාබිජානාමි සංචිච්චපානා ජීවිතාවෝ රූපේතා තේන සච්චේන සොත්තිතේ හෝතු සොත්ති ගබ්බස්සාති. නැගනිය ආර්ය ජාතී උපන් දවසේ පටන් මම ප්‍රාණීකක ජීවිතය තොර කළේ නෑ. මේ සත්‍යානුභාවයෙන් නැගනිය ඔබ සුවපත් වේවා, ගැබ සුවපත් වේවා. සුවපත් වේවා කියලා නේ කිව්වේ. විනාශ වේවා කියලා නෙමෙයිනේ කිව්වේ. නේද? ඊළඟට මේකේ ආනුභාවයේ පිහිටෙව්ව බුදුරජාණන් වහන්සේ කල්පයක්. උන්වහන්සේගේ හරි ආශ්චර්ය තෙද බල මහා පුරුෂෝත්තමේ අපේ අඟුලිමාල මහරහතන් වහන්සේ මව්වරුන්ගේ මුනිවරයා. අපි ඔක්කොම ණය ගැති අඟුලිමාල මහරහතන් වහන්සේට. ඇයි අපි ඔක්කොම බිහි වුණේ අඟුලිමාල පිරිත කියලා ඉස්සෙත් ප්‍රාර්ථනා කිරීමේ? කොච්චර පිදුවත් මදි, කොච්චර වැන්දත් මදි. ඒ තරම් ආනුභාවයක් උන්වහන්සේ කලින් උන්වහන්සේ වැරදිලා තිබ්බේ.
විශාල මනුස ඝාතන කලින් කළා. හැබැයි ධර්මය හම්බුණාට පස්සේ සම්පූර්ණයෙන් වෙනස් වුණා. එදා උන්වහන්සේ සැවැත්නුවර දෙවුරම් වෙහෙරෙන් නික්මිලා නගරය ඇතුළට උන්වහන්සේ පිණ්ඩපාතේ වැඩියා. පිණ්ඩපාතේ වඩිද්දී එක අනාථපිණ්ඩික සිරිතුමාගේ මාලිගාවට යන්න ඔන්න වෙන්න තියලා. ඒ අසලදිම මේ සිද්ධි වුණේ අම්ම කෙනෙක් විලිරුදාවෙන් කෑ ගහනවා. ළඟට ගියා. ගිහිල්ලා ඇහුවා ඇයි කියලා. ගැබහිර වෙලා කිව්වා. කරුණාව උතුරලා යනවා. ආපහු ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා දෙවුරම් වෙහෙරට බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කියා හිටියත් භාගතුන් වහන්සේ මට පිණ්ඩපාතේ වඩින්න බෑ. අම්ම කෙනෙක් විලුරුදාවෙන් කෑ ගහනවා. කරුණාව උතුරලා යනවා. මට යාගන්න බෑ. අඟුලිමාල ඔබ ගිහිල්ලා සත්‍යක්‍රියාවක් කරන්න ඕනේ. මොකද්ද කරන්න කියලා ඇහුවා. ගින් කියන්නේ යතෝහම් බගිනි ජාතියා ජාතෝ නාභිජානාමි සංචිච්චපානං ජීවිතා වෝරෝපේතා තේන සච්චේන සොත්තිතේ හෝත සොති ගබ්බස්සාති. නැගනියේ ආර්ය ජාතියේ උපන් දවසේ පටන් මම කිසි ප්‍රාණික ජීවිතයක් තොරගලේ නෑ. මේ සත්‍යානුභාවයෙන් නැගෙනිය ඔබ සූපත් වේවා. ගැබ සූපත් වේවා කියලා කියන්න කිව්වා. අඟලිමාලයන් වහන්සේ අද්දික පෙන්නනවා. භාග්‍යතුන් වහන්සේ මේ බලන්ට මේ අද්දිකේ කොච්චර ලී තැවරලා තිබ්බද. දහස් ගාහනක් මැරුණා. මේ අද්දික අතරගෙන ගිහිල්ලා මං කොහොමද මේ අද්දික දිකු කරන්න කියන්නේ. නැගනිය මේ අද්දිකින් කිසි ප්‍රාණික ජීවිතයක් තොරුනේ නැහැ කියලා කොහොමද කියන්නේ. අඟලිමාලේ නම් මේම කියන්න ඕනි කියලා. යතෝහම් භගිනි අරියාය ජාතියා ජාතෝ නාබිජානාමි සංචිච්චපානා ජීවිතා වෝරෝපේතා තේන සච්චේන සොත්තිතේ හෝත් සොත්ති ගබ්බස්සාති. නැගනිය ආර්ය ජාතිය උපන් දවසේ පටන් මගේ අතින් කිසි ප්‍රාණික ජීවිතයක් තොර උනේ නැහැ. මේ සත්‍යානුභවයෙන් නැගිනි ඔබ සූපත් වේවා, ගැබ සූපත් වේවා කියලා. එහෙම වැඩියා. උනාසිට ගල් ආසනයක් පනවලා තිබ්බා. ගල් ආසනේ උඩ වාඩි වුණා. වාඩි වෙලා උනාසි දෑත දිගු කළා. කියා හිටියා. යතෝම් භගිනි අරියායේ ජාතියා ජාතෝ නාබිජානාමි සංචිච්ච පානා ජීවිතා වෝරෝපේතා තේන සච්චේන සොත්තිතේ හෝත සොත්ති ගම්බසාති. නැගනිය ආර්ය ජාතිය උපන් දවසේ පටන් කිසි දිනක මගේ ඇතින් ප්‍රාණික ජීවිතයක් තොරුනේ නෑ. මේ සත්‍යානුභාවයේ නැගනිය ඔබ සූපත්වේවා, ගැබ සූපත්වේවා කියලා. පෙරහංකඩින් වතුර පෙරෙන්නේ යම්සේද එසැනින් දරු සිඟිත්තා බිවුනයි ඒ අයිරිම්ම කිසි වේදනාවක් නැතුව. ආමපව වැඩල භාගතුන් වහන්සේට කියන භාගතුන් වහන්ස ආශ්චර්යයි දරු සිඟිත්තා සුවසේ බිහිවුනා කිව්වා. බුදුරජාණන් වහන්සේ කල්පයක් බලපිහිටෙව්වා පිරිතේ. පරිත්තං යම් බණන්තස්ස නිසින්නට්ඨාන දෝවන උදකම්පි විනාසීති සබ්බමේව පරිස්සය. ඒ අඟලිමාලයන් වහන්සේ වැඩ හිටපු ආසනේ ගල් ආසනේ හෝදලා බිව්වත් සියලු දුක් පීඩා දුරු වී යන්නේය. එවනම් මේක ගැබිනියම් වලට විතරක් තියෙන එකක් නෙවෙයි. සියලු දෙනාගේ දුක් පීඩාවල් දුරු වෙලා යනවා අඟලිමාල පිරිතෙන්. සියලු අමනුස්ස ප්‍රශ්න දුරු වෙලා යනවා අඟලිමාල පිරිතෙන්. ඔය ඇත්තු දමනය කරන මන්තරවලට දාලා තියෙන අඟුලිමාල මහරතන් නම ඇහිච්ච පමණින් දුවනවා. අමනුස්සේ නම ඇහිච්ච පමණින් දුවනවා. ඒ තරම් තෙද බලයි. ඒ තරම් බලගතුයි. ඉදිරි බලන්ට අඟුලිමාල පිරිති වටිනාකම. සොත්තිනා ගබ්බ වුට්ටාන යංච සාධේති තං කනේ තේරස් අඟුලිමාලස්ස ලෝකනාතේන බහසිතං කපට්ටායි මහන්තේ දම් පරිත්තන්තම් බනාමයි.
භාගතුන් වහන්සේ ඒ අඟුලිමාලයන් වහන්සේ වදාළ ප්‍රකාශයේ මුල් කරගෙන කල්පයක් බල පිහිටන්න ආනුභාවයේ පිහිටන්න ඒ පිරිතේ බලේ පිහිටෙව්වා. මෛත්‍රී බුදුරජාන් වහන්සේ පහළ වෙන කාලෙටත් අඟුලිමාල පිරිති බලේ තියෙනවා. ඒතරම් බලගත්තුයි. අපිට මේ විශ්වාසය නැති වෙලා ගියා මේකේ. නාගසේන මහරහතන් වහන්සේගේ මිලින්ද රජුරෝ ඇහුවා, ස්වාමීනි, නාගසේනියන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා කර්මයෙන් බේරෙන්න කන්දක් අස්සේ ගල්ලෙනක ඉඳලවත් අහස හැංගිලාවත් මහා සාගරයක් මැද හැංගිලාවත් කර්මයෙන් බේරෙන්න බෑ කියලා. එහෙමනම් නාගසේනියන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ආරක්ෂක පිරිත් දේශනා කළා කර්මයෙන් බේරෙන්න කොහේවත් ගිහිල්ලා බැරි නම් ආරක්ෂක පිරිත බොරුවෙන්ට ඕනේ. ආරක්ෂක පිරිත ඇත්ත නම් කර්මයෙන් බේරෙන්න බෑ කොහේ ගිහිල්ලවත් කියන එක බොරුවක් වෙන්න ඕනේ කිව්වා. එතකොට නාගසේන මහරහතන් වහන්සේ හරි ලස්සනට උත්තරයක් දුන්නා. නාගසේන මහරහතන් වහන්සේ වදාළා, රජතුමනි, භාගතුන් වහන්සේ දේශනා කළා කර්මයෙන් බේරෙන්න බෑ කොහේවත් ගිහිල්ලා කියලා. ආරක්ෂක පිරිතත් දේශනා කළා කිව්වා. ලස්සන උපමාවක් වදාළා. පිරිතේ රැකවරණේ ආරක්ෂාව තියෙන්නේ මේ මේ කෙනාට කිව්වා. කර්මයෙන් ආවරණයක් නැති වයස් සම්පන්න බව ඉක්මවා නොගිය ආයුෂ ඉක්මවා නොගිය කෙනාට. කර්මයෙන් ආවරණයක් තියෙනවා නම් වයස් සම්පන්න බව ඉක්මෝල ගිහිල්ලා නම් ආයුෂ ඉක්මෝල ගිහිල්ලා නම් එයාට පිරිත ආරක්ෂාවක් නැහැ. උපමාවක් වදාලා පුංචි පැලේකට පොඩි කාලේ වතුර දුන්න නැති වුණොත් මොකද වෙන්නේ කියලා ඇහුවා. මැරිලා යනවා කිව්වා. ගහ ලොකු වෙලා කොළ හැලිලා පොතුත් හැලිලා ගහේ මූල බීජයක් වේලිලා ගියාට පස්සේ ඒ ගහට වතුර කලකිරි 1000ක් ගෙනත් දැම්මත් ආයි ගහ ගොඩ ගන්න පුළුවන්ද කියලා අහනවා. බෑ කිව්වා. ආන් ඒ වගේ කර්මයන්ගේ ආවරණයක් තියෙනවා නම් ආවුස ඉක්මවල ගිහිල්ලා නම් වයස් සම්පන්න බව ඉක්මවල ගිහිල්ලා නම් එයාට පිරිත ආරක්ෂාවක් දෙන්න බෑ. බෙහෙතකින්වත් ගොඩ ගන්න බෑනේ. බෙහෙතරතේ තෙද බලයි පිරිත. බලන්ට ඊළඟට තව උපමාවක් කිව්වා. කුඹුරකට පැලපුංචි කාලේ වතුර දුන්නේ නැති වුණොත් මොකද වෙන්නේ කියලා ඇහුවා. වේලිලා යනවා. ගොයන් හොඳට පැහිලා කරල් මෝරලා රන්වන් පාට වුණාට පස්සේ වතුර දුන්නා කියලා තව ගහ ගොඩ ගන්න පුළුවන්ද කියලා අහනවා. ගොඩ ගන්නට බෑ. ආන් ඒ වගේ ආවුස ඉවරන කර්මී ආවරණයක් තියෙනවා නම් වයස් සම්පන්න බව ඉක්මවල ගිහිල්ලා නම් එයාව ගොඩ ගන්න බෑ පිරිතට. ඊළඟට ඇහුවා, ස්වාමිනි, ඇත්තටම පිරිතේ බලයක් තියෙනවද කියලා ඇහුවා. දෂ්ට කරන්න කට ඇරපු සර්පයා පිරිති බලයට කට වහ ගන්නවා කිව්වා. පොල් අරගෙන පස්සෙන් පන්නන වදකයා පිරිති බලයට 16ක් කියලා ළඟට එනවා කිව්වා. ඇවිලීගෙන එන ගින්න පිරිත බලයට නැවතිනක මග. අහුවෙච්ච මද්ද ලෙහිලා යනවා කිව්වා පිරිත බලයට. කැවිච්ච හලාහල විස පවා පිරිත බලයට බෙහෙතක් වෙලා දිරවල යනවා කිව්වා. කොහොමද? රජතුමා ආන ස්වාමීන් ඇත්තටම පිරිත හොම බලයක් තියෙනවද? කාටද ඒක තියෙන්නේ කියලා ඇහුවා. හැම කෙනෙකුටම තියෙනවද කියලා ඇහුවා. රාතන් වහන්සේ වදාලා, රජතුමනි, ප්‍රණීත භෝජනයක් හැම කෙනෙකුටම දිරවනවද කියලා ඇහුවා. භෝජනේ තියෙනවා හැම කෙනෙකුටම දිරවනවද කියලා ඇහුවා. එතකොට
රජ්ජුරුව කියනවා ස්වාමීනි භෝජනය හැම කෙනෙකුටම දිරවන්නේ නැහැ. එකෙක් ඉන්නවා බඩගින්න දුර්වල බව වැඩි එක්කෙනෙක්. බඩගින්න දුර්වල බව වැඩි එක්කෙනෙකුට භෝජනේ බඩට වැඩිච්ච ගමන් මැරිලා යනවා දුර්වල බව වැඩි නිසා. තව කෙනෙක් ඉන්නවා භෝජනය ගන්නවා කාලා වැඩි වෙලා මැරෙනවා විසූචිකා කියන රෝගය හැදිලා. එක්කෙනෙක් කාලා වැඩි වෙලා මැරෙනවා, එක්කෙනෙක් බඩගින්න දුර්වල බව වැඩි නිසා මැරෙනවා. රහතන් වහන්සේ අහනවා රජතුමනි මේක භෝජනේ දෝෂයක්ද කියලා අහුවා. රජ්ජුරුව කියන ස්වාමීන් භෝජනේ දෝෂයක් නෙවෙයි මෙතන තියෙන්නේ පුද්ගලික දෝෂය කිව්වා. මොකද්ද පුද්ගලයාගේ දෝෂේ? පුද්ගලයායි කාලා වැඩි උනේ, පුද්ගලයායි බඩගින්න දුර්වල වැඩි වෙලා හිටියේ භෝජනේ නිසා නෙවෙයි කුණේ. මේ වගේ පිරිතේ බලයේ තියෙනවා පුද්ගලික දෝෂයේ තියෙන්නේ. මොකද්ද පුද්ගලික දෝෂේ? පළවෙනි එක පිරිත ගැන විශ්වාසෙ නැත. හරි නේද? හරි නේද? පළවෙනි එක පිරිත ගැන විශ්වාසෙ නැතිකම. දෙවෙනි එක කර්මයෙන් ආවරණයක් තිබීම. තුන්වෙනි එක අර්ථ සිහි කර කර කියන්නේ කෙලෙස් සහිතවයි කියන්නේ. ඔන්නේ කාරණා තුන නිසා පිරිත බලේ නැති වෙලා යනවා. ඒ නිසා අම්මලා උදේහවා දම්පැන් පූජ කරන බුදුරජන් වහන්සේට බුද්ධ පූජාව පූජා කරන්ට හොඳට ධර්මයේ හැසිරෙන බණ භාවනා කරන්න. දැන් ශ්‍රද්ධා රූප වාහිනිය දකුණු ලකට ශ්‍රද්ධා තියෙනවා, ඕන තරම් බලන්න පුළුවන්. ධර්මයේ වැඩසටහන් ඕන තරම් යනවා බලන්ට. භාවනා කරන්න ටික ටික පුරුදු කරගන්නට. දරුවා වෙනුවෙන් අම්මයි තාත්තයි දෙන්න එකතු වෙලා බණ භාවනා කරන්ට. එතකොට දෙව්ලොවෙන් චුත වෙලා එන දෙව්වරු ඉන්නවා මනුස්ස කුසක් හොය හොය පින්වන්ත දරුවෙක් ගෙන්න ගන්නට. මේ පින්වන්ත දරුවෙක් වෙලා එන්න එන්න බලද්දී අම්මා කෙනෙක් නැහැ. ඔබට පුළුවන් පින්වන්ත අම්මා කෙනෙක් වෙන්න. ආවොත් පින්වන්ත දරුවෙක් මව කුසට ගෙදර ප්‍රශ්න ඔක්කොම ඉවරයි. එහෙම සිදුවීම් තියෙනවා. දැන් අපිට හම්බෙලා තියෙන හොඳට ධර්මයේ හැසිරෙන අය අපිට හම්බෙලා තියෙනවා. සමහර අය ගොඩාක් ප්‍රශ්නවල මිරිකි 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 මේකේ ඉන්නවා. මුකුත් කියාගන්න දෙයක් කරගන්න දෙයක් කියාගන්න දෙයක් නැතු ඔහේ ඉන්නවා. හැබැයි ධර්මයේ හැසිරෙනවා. ධර්මය අතාරින්නේ නැහැ. මවකුසට දරුවෙක් ආපු ගමන් අර ගෙදර ප්‍රශ්න ඔක්කොම ඉවර වෙලා යනවා. ඕන තරම් අපිට හම්බෙලා තියෙනවා. ප්‍රශ්න ඔක්කොම ඉවර වෙලා යනවා අර දරුවගේ පින්බලේ. එතකට අම්මලා දැන් හොඳට ඒක මතක තියාගන්න. ධර්මයේ හැසිරෙන එක පටන් ගන්න ඕන අපි. සමහරිට මෙතන ඉන්නේ පින්වන්ත දරුවෝ ටිකක් වෙන්න ඕනේ. ඇයි අම්මට අවස්ථාව ඇවිල්ලා තියෙනවා දරුවගේ පිනකට ධර්මයේ හැසිරෙන්න. අම්මට බණපද ඇහෙනවා. අම්මට බණ භාවනා කරන්න අවස්ථාව හම්බ වෙනවා. නේ? ඊළඟට උදේ හවා බුද්ධ පූජාව පූජා කරන්න gedara. උදේට ආහාර පූජාව පූජා කරන්න හවසට ගිලම්පස පූජා පූජා කරන්න. තුන් සූත්‍රය කියන්නේ ගෙදර හැමදෑම. පිරිත් කියන්න අම්මලා. අර රහතන් වහන්සේගෙන් ඇහුවා මිලින්ද රජුරාර පිරිතගෙන කියද්දි ස්වාමිනී බෙහෙතක් දුන්නොත් නම් ඒ බෙහෙතේ ප්‍රතික්‍රියාවක් ඇතිවෙනව පේනවා කිව්වා. හොයාගන්න පුළුවන් මේ බෙහෙතේ ප්‍රතික්‍රියාවක් ඇතිවෙනව. පිරිත කියද්දි එහෙම ප්‍රතික්‍රියාවක් ඇති වෙන එක කොහොමද බලාගන්නේ කියලා ඇහුවා. එතකොට රහතන් වහන්සේ කියනවා රජතුමනි පිරිත් කියද්දි තොලකට වේලිලා යනවා කියනවා. උගුර වේලිලා යනවා කියනවා. වේලා යද්දි ඇතුලේ ප්‍රතිජීවයක් ඇති වෙනවා කියනවා.
ඒ ප්‍රතිජීවීන් ඔක්කොම අර ප්‍රශ්න විසඳලා යනවා. පිරිත් කියන්නේ හරි පුදුමයි අපිට මේ ලැබිච්ච ශාසනේ. අපිට අසිරිමත් බුදුරජාණන් වහන්සේ නමක් හම්බුණා. ඊළඟට අපිට හිතෙනවා දැන් බුදුරජාණන් වහන්සේට දැන් බුද්ධ පූජාව පූජා කරන්න කිව්වට බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාව පූජා කරලා බුදුරජාණන් පිළිගන්නේ නැහනේ. වැඩක් වෙන්නේ නැහනේ කියලා. ඕකත් ඇහුවා නාගසීර මහ රහතන් වහන්සේගේ මිලිඳු රජුරු ස්වාමීනි, ඔබ වහන්සේලා වටිනා වස්තු රත්තරන් රිදී මුතු මැණික් වෛරිඩ මැණික් ආදී දේවල්ද මහා ස්තූප මහා මන්දිර බුදුරජාණන් වහන්සේට කියලා පූජා කරනවා. ඔබ වහන්සේලා කියනවනම් භාගතුන් වහන්සේ මේව පිළිගන්නවා කියලා. එහෙනම් භාගතුන් වහන්සේ පිරිනවන් පාලා නැහැ. කොහොමත් පිරිනවන් පාපු නැති කෙනෙකුට පිරිනවන් පාලා නැත්තම් රහතන් වහන්සේ නමක් නෙවෙයි. එහෙනම් කොහොමත් පුදු පූජා ලබන්න සුදුසු නැහැ. ඔබ වහන්සේලා කියනවනම් භාගතුන් වහන්සේ මේව පිළිගන්නේ නැහැ කියලා. නොපිළිගන්නා වූ කෙනෙකුට කරන පූජාවේ ප්‍රතිඵල නැත්තේය. ලස්සන්ට විසඳුවනි රහතන් වහන්සේ. කියනවා රජතුමනි, භාගතුන් වහන්සේ ජීවමානව වැඩ සිටිද්දී පවා ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කිසි දෙයකට ඇලී වාසය කළේ නැහැ කියනවා. එදා හැම බත් පිඬකටම දෙවිවරු දිව්‍ය ඕජස් බැහැව්වා. ඒ කිසි දෙයකට ආසා මාත්‍රයක් පවත්වන්න නැතුව ඉඳන් වැළඳුවේ බුදුරජාණන් වහන්සේ. එතකොට රහතන් වහන්සේ වදාලා, රජතුමනි, එදා බුදුරජාණන් වහන්සේ නොපිළිගනිද්දී විපාක ආවා නම් අද අමුතුවෙන් පිළිගන්න ඕනේද කියලා අහනවා. රජතුමනි, මහ පොළොවට ගස්වල බීජ වැටිලා ඒව පැලවෙලා සුවිසල් වෘක්ෂ බවට පත් වෙනවා, මහ පොළොව පිළිගන්නවද කියලා අහනවා. රහතන් රජුරු කියනවා, ස්වාමීනි, මේ හිත් පිට නැති මහ පොළොව කොහේ පිළිගන්නද කියලා අහනවා. රහතන් වහන්සේ වදාලා, රජතුමනි, හිත් පිට නැති මහ පොළොව නොපිළිගනිද්දී ගසුත් වැඩෙනවා නම් භාගතුන් වහන්සේට යමක් පූජා කරලා ඒක විපාකෙන්ට අමුතුවෙන් පිළිගන්න ඕනිද කියලා අහනවා. රජතුමනි, මිනිස්සු පිළිගනිද්දීද බඩේ පණුව හටගන්නේ කියලා අහනවා. අපි බඩවලින් පණුව ඉන්නේ, අපි පිළිගන්නවද කියලා අහනවා. බඩේ පණුව, අනේ මගේ බඩෙත් පණුව හටගනීවා කියලා. නොපිළිගනිද්දී බඩේ පණුවත් හටගන්නවා නම් භාගතුන් වහන්සේ අමුතුවෙන් පිළිගන්න ඕනිද කියලා අහනවා කෙනෙකුට විපාකයක් කෙරිට. මේ කය රෝග හටගන්නවා අපි පිළි අරගෙනද කියලා අහනවා. කය රෝග හටගන්නේ නොපිළිගනිද්දී කය රෝගත් හටගන්නවා නම් භාගතුන් වහන්සේ අමුතුවෙන් පිළිගන්න ඕනිද කියලා අහනවා අපි පූජ කරන දේ විපාකයෙන්ට. කොච්චර ලස්සනද. දේවදත්ත චිංචිමානිකාව නොයේකුත් අකටයුතුකම් කළා නිරේට යද්දී භාගතුන් වහන්සේ පිළිගත්තද කියලා අහනවා. අනේ මට මේ කරන දෙයට මේගොල්ලෝ නිරේටම යාවා කියලා. නොපිළිගනිද්දී දුගතියට යනවනම් අද අපි පූජ කරන දේ අමුතුවෙන් පිළිගන්න ඕනිද කියලා අහනවා සුගතියට යන්න. ඒ නිසා උදේ හවා බුද්ධ පූජාව පූජ කරන. ඊළඟට දැන් බුද්ධ පූජාව පූජ කරද්දී අපි අර චූටි හින්නි කිතර කප්පවලටනේ පූජ කරන්නේ. භාගතුන් වහන්සේ අපි ළඟට වැඩියා නම් අපි අර කප් එකට දෙනවද? නැහනේ. ලස්සන පාත්‍රයක් හදාගෙන ලස්සන බුද්ධ පූජාව පූජ කරන්න උදේ හවස. උදේට බත් දානි පූජ කරන්න, හවසට ගිලන් පස්සේ එකක් පූජ කරන්නට, ගෞරවයෙන් පූජ කරන්නට. ඒක විපාකේ හැමම එනවා. ජීවමාන බුදුරජාණන් වහන්සේට පූජා කරන කී විපාකේ හැමම ගන්න පුළුවන්. ඊළඟට අම්මා භාවනා කරන්න ඕනේ. හොඳට බුද්ධානුස්සති භාවනා, මෛත්‍රී භාවනා පුරුදු කරන්න ඕනේ. ඒ ඔක්කොම දරුවට බලපානවා. අම්මා ඉවසීම පුරුදු කරන්න ඕනේ. කරුණාව දිනු කරන්න ඕනේ. දම්පෙන් දෙන්න ඕනේ. ඒ ඔක්කොම දරුවට බලපානවා. ඔක්කොම බලපානවා දරුවට.
අම්මා සීල් ගුණදම් පුරන්ට උනේ නේද? සීලි කඩා ගන්න එපා. මදුරු එක්කත් තලන්ට එපා. ඒක ප්‍රාණඝාතයයි. අල්ප මාත්‍ර දෙයක් සොරකමටවත් යන්ට එපා. ඒකත් දුස්සීල බවයි. විහිළුවකටවත් බොරු කියන්ට එපා. ඒකත් දුස්සීල බවයි. එහෙම නැති වුණොත් අපිට සීලෙත් නැහැ. නේද? බොහෝ අම්මලට මේ අනතුරු වෙනවා. පින්වන්ත දරුවෙක් ගෙන්න ගන්නට අම්මා දන්නේ. අම්මා මේ විදිහට ධර්මයේ හැසිරෙද්දි දරුවට ඔක්කොම පිහිටනවා. ඊළඟට අම්මලා දරුවන්ට නන් තියනවා. නන් තියන්න අම්මා දන්නේ නැහැ මොකක් කොහොමද නමක් තියාගන්නේ කියලා. තියෙන නන් වල අර්ථයක් දන්නේත් නැහැ. ඔහේ තියෙනවා. අන්තිමට බලපුවාම ඒ නමේ තේරුම ලැජ්ජායි බෑ. නේද? ඔබට මහමෙවුනාව වෙබ්සයිට් එකේ පේජ් එකක් තියෙනවා බබාට නමක් කියලා. ආන් ඒකේ තියෙනවා ලස්සන නන් තියෙනවා. ඒ නන් තියන්ට ඉගිතින ලස්සන දැන් මනුජ මනුජ කියලා කියන්නේ මිනිසුන් අතර ශ්‍රේෂ්ඨ භාගතුන් ආසිර පාවිච්චි කරමු නම් පභාසකර ලස්සන නම් තියෙනවා. ඒකේ තියෙන ලස්සන නම් නේ සදහම් තිසරණී ලස්සනයි නේ. මේ ලස්සන නම් තියෙනවා අපි ඒවා පාවිච්චි කරන්නේ. ඒ ලස්සන නමක් තියන්න දරුවට. මොකද අනාගතේ කියන්න පුළුවන් එකක් නැත්තම් කියාගන්න තේරි කියන්න බෑ නමවත්. තේරුම දන්නෙත් නෑ. ඊළඟට අපි දැන් දරුවා බිහි වුණාට පස්සේ දැන් ඒ කාලේ තිබ්බේ දරුවා බිහි වුණාට පස්සේ අපේ ආච්චිලා මුත්තලා සීලගේ පරම්පරාවේ බුදුරජාණන් වහන්සේගේ ගුණ කී කියේ තමයි දරු නැලවිලි කී තිබ්බේ. නේ? ඒ වහප පාවිච්චිට ගන්න මං හිතන්නේ ශ්‍රද්ධා රූප වායිනි ගොන් ඉදලි හරියට යන ලක්කිරි ගුවන් ඉදලි මේ දරු නැලවිලි ගිහම යනවා. ඒ වහන්න. අහලා ඉගෙනගෙන ඒව පුරුදු කරන්ට. දරුවට පුංචි කාලේ ඉඳලම කියලා දෙන්න ඕනේ. ඊට පස්සේ දරුවා බිහි වුණාට පස්සේ අපි අකුරු කියවනවා දරුවන්ට. අකුරු කියවද්දී අපිට කාවද මතක් වෙන්නේ කාට පූජා තියලාද අපි අකුරු කියවන්නේ? ඈ සරස්වතීටයි ගන්න දෙ අන්න වරදින තැන. ඉස්සෙල්ලම දරුවට කියවන්ට නමෝ බුද්ධාය කියලා. ලියවන්ට නමෝ බුද්ධාය කියලා. අර දෙන්නට පහම්පත්තු කරලා පූජාවල් තියන්න යන්න එපා. සාරිපුත්ත මහරහතන් වහන්සේටත් ආනන්ද මහරහතන් වහන්සේටත් පාන් දෙකක් පත්තු කරලා පූජා කරලා දරුවව තිසරණේ පිහිටවන්න ඉස්සෙල්ලාම. දරුවා අතින් පාන් දෙක පත්තු කරලා පූජා කරලා තිසරණේ පිහිටවල අකුරු කියවන්න. මොකද මතක ශක්තියෙන් අග්‍ර කවුද? ආනන්ද මහරහතන් වහන්සේ. සතිමන්තානං සීනුවන ඇතිරින් අග්‍රයි. ගතිමන්තානං දතිමන්තානං වැටහින නුවනින් දරාගැනීමේ ශක්තියෙන් අග්‍ර ආනන්ද මහරහතන් වහන්සේ. මතක ශක්තියෙන් අග්‍ර ආනන්ද මහරහතන් වහන්සේ. එනම් පහම්පත්තු කරන්න ආනන්ද මහරහතන් වහන්සේ උදෙසා. ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ උදෙසා. ඇයි? ප්‍රඥාවෙන් අග්‍රේශර කවුද? කවුද ප්‍රඥාවෙන් අග්‍රය? සාරිපුත්ත මහරහතන් වහන්සේ. අපිට වැරදිලා නේද? සෑහෙන්නේ වැරදිලා. මේ වැරදි අපි නිරවුල් කරගෙන යන්න ඕනේ. අලුතින් හැදෙන්න ඕනේ. අපි දැන් තිසරේ අපි තෙරුවන් සරණ ගියා අපි බෞද්ධ තිසරේ ඉන්නේ කියලා කිව්වට අපිට තිසරණේ හඳුන ගන්න බෑ දැයි. බුදුරජාන් වහන්සේගේ සරණ හඳුන ගන්න බෑ දැයි.
ධර්මී සරණ මොකද්ද කියලා අපිට හඳුනගන්න බෑ දැන්. ශ්‍රාවක සංඝරත්නේ සරණ යනවා කියලා කියන්නේ මොකද්ද කියලා අපිට හඳුනගන්න බැරි වෙලා ගිහිල්ලා තියෙන්නේ. දැන් හඳුනගන්නට දැන් හොද්දට ජීවිතේ පූජා කරන්න බුදුරජාණන් වහන්සේ උදෙසා දරු සිඟිත්තා සමාදන් කරවන්න බුදුරජාණන් වහන්සේගේ සරණේ පුළුවන් නම් රුවන්වැලි සෑයට ගිහිල්ලා දරුවා බාර කරන්න බුදුරජාණන් වහන්සේට හොඳ මල් වට්ටියක් අරගෙන ගිහිල්ලා බුදු ගුණ කීකියා කීකියා රුවන්වැලි සෑය වටේ තුන් වටක් පැදකුණු කරන්න. පැදකුණු කරලා මල් වට්ටියේ පූජා කරලා මහා සෑයට බුදුරජාණන් වහන්සේ උදෙසා ජීවිතේ පූජා කරන්න. ජීවිතේ පූජා කරලා අම්මා කියා හිටින්න ස්වාමීනි භාගතුන් වහන්සේ මේ කුසී සිටින දරු සිඟිත්තා ගෑනු දරුවෙක්ද පිරිමි දරුවෙක්ද කියලා මම දන්නේ නැහැ. නමුත් භාගතුන් වහන්සේ දිවි තිබෙන තුරාවට බුදුරජාණන් වහන්සේ සරණ ගිය, ධර්මයේ සරණ ගිය, ආර්ය මහා ශ්‍රාවක සංඝරත්නයේ සරණ ගිය ශ්‍රාවක දරුවෙක් ලෙස පිළිගන්නාසේක්වා කියලා බුදුරජාණන් වහන්සේගේ සරණි ධර්මයේ සරණි ශ්‍රාවක සංඝරත්නයේ සරණි පිහිටවන්න. ඒක සිදුවීමක් කියන්න. බිම්බිසාර රජ්ජුරුවෝ රජගහනුවර රජකම් කරද්දී අම්මයි තාත්තයි දරුවයි පිටත් වුණා දර හොයන්න යන්න. කරත්ති පිටත් වුණේ. දරුවා රජගහනුවර රාජධානියේ මෙහා පැත්තේ තියලා අම්මයි තාත්තයි එහා පැත්තේට ගියා. කරත්ති මේ පැත්තේ තියලා එහා පැත්තේට ගියා. රෑබෝ වෙනකොට එන්න බැරි වෙලා ගේට්ටුව වැහුවා. රාජධානියේ ගේට්ටුව වැහුවා. දැන් දෙපැත්තේ රෑවෙද්දී යක්ෂයෝ දෙන්නෙක් යනවා එතනින්. දැක්කාර දරුවා බිල්ලට ගන්න හිතුවා. ගිහින් අතින් ඇල්ලුවා. අල්ලද්දී දරුවට කියුණා නමෝ බුද්ධාය කියලා කියුණා. ඒක යක්ෂයෙක් කියනවා අත තියන්ට එපා. බුදුරජාණන් වහන්සේ සරණ ගිය දරුවෙක්. මහා විනාශයක් කිව්වා. එහෙනම් දරුවට කෑම ටිකක් කවමු කියලා බිම්බිසාර රජුරගේ මාලිගාවට ගිහිල්ලා රජුරවන්ගේ රන් තැටියේ උස්සගෙන ආවා බත් පිඟාන. අරගෙන ඇවිල්ලා එක්ක යක්ෂයෙක් වේශය ගත්තා අම්මගේ වේශය, එක්කෙනෙක් තාත්තගේ වේශය ගත්තා. අරගෙන දරුවට කැව්වා. කවලා රන් තැටියත් ඒකෙම දාලා යක්ෂය දෙන්න පිටත් වෙලා ගියා දරුවා නිදි කරවලා. රන් තැටි දැන් තියෙන කාටවත් පේන්නේ නැහැ, රාජපුරුෂයන් විතරයි පේන්නේ. යක්ෂය දෙන්න අදිෂ්ඨාන කියලා කී රාජපුරුෂයන්ට පේන්න රන් තැටි. දැන් යනකොට දැන් තාත්තා දැක්කෙත් නැහැ, අම්ම දැක්කෙත් නැහැ. දැන් යනකොට ඔන්න තැටි තියෙනවා. පහුව දුදී බිම්බිසාර රජුර හැම තැනම හොයනවා, කෝ රන් තැටි නැහැ. රාජපුරුෂෝ දැන් ආන රාජපුරුෂයන්ට පේනවා දැන් තැටි තියෙනවා. අල්ලගත්ත කරත්තේ අරගෙන ගියා අච්චු දෙන්න රජ්ජුරු ළඟට අරගෙන ගියා. රජ්ජුරුව බිම්බිසාර රජ්ජුරුවන සෝතාපන්නයි. රජ්ජුරුව ඇහුවා කොහෙන්ද මේ පිඟාන කියලා ඇහුවා. දරුවා කියනවා ඊරේ අම්මයි තාත්තයි දෙන්න තමයි ඇවිල්ලා මේක ගෙනල්ලමට කැව්වේ කිව්වා. අම්මයි තාත්තයි දෙන්නගෙන් ඇහුවාම අම්මයි තාත්තයි දෙන්න කියනවා නෑ අපි යහපැත් හිටියේ කියලා. මුරකාරයකින් ආපුවා මුරකාරයෝ කියනවා අම්මයි තාත්තයි යහපැත් හිටියේ කියලා. රජිරු සෝතාපන්නයි තේරුණා වැඩේ මේක යක්ෂියන්ගේ වැඩක් කියලා. රජිරු බුදුරජාණන් වහන්සේ ළඟට බැහැ දකින්න ගියා. බුදුරජාණන් වහන්සේ ලස්සට උතුරු දුන්න රජතුමනි, මේ යක්ෂය දෙන්නේ මේ දරුවට බය වෙලා තමයි මේක කළේ. සරණ ගිහිල්ලා තිසරණේ පිටල හිටියේ ඒ නිසා මේක කළේ කිව්වා. බලන්න අර දරුවට නමෝ බුද්ධාය කියන වචනේට ඇති වෙච්ච බලය. දරුවා මව් කුසේදී තිසරණේ පිහිටෙව්වට පස්සේ දරුවට කොහොම බලයක් එනවා ඇද්ද? කොහොම රෙකවරණයක් ලැබෙනවා ඇද්ද? කොහොම ආරක්ෂාවක් හම්බෙනවා ඇද්ද? දැන් ඒව නැහැ නේද? දැන් අම්මලා ඒක අයින් කරලා තිසරණේ අයින් කරලා වෙන වෙන දේවල් පස්සේ දැන් යන්නේ. ඒ නිසා හොඳට කල්පනා කරන්න අපිට බුදුරජාණන් වහන්සේ නමකකින් ලැබිච්ච රකවරණය
මතක කරගන්නහපව බෝසතාණන් වහන්සේ ලුම්බිනී සල්ලානේ උපදිනකොට ඇඟිලි උස්සලා කියද්දී අග්ගෝ හමස්මි ලෝකස්ස කියලා කියද්දී දසදහසක් ලෝක ධාතුළු දෙවුරුතින් රැස් වෙලා හිටියනේ ඇඟිලි උස්සලා කියද්දී මමයි ලෝකෙට අග්‍රෙක් කෙනා කියලා කියද්දී කිසි දෙවියෙක් නැහෙනේ කියන්න කට ඇරලා කියන දෙවියෙක් නැහෙනේ ඔබ වහන්සේ නෙවෙයි යග්‍ර අපි ඉන්නවා කියලා කියන්න කිසි බ්‍රහ්මෙක් නැහෙනේ කියන්න ඔබ වහන්සේ නෙවෙයි අපි යග්‍රයි කියලා කියන්න අනාගාමි වෙලා හිටපු සාම්පති බ්‍රහ්මරාජය ඇවිල්ලා දෝතට ගත්තේ ඒ බ්‍රහ්මරාජයා තික්මෝල ගිහිල්ලා නිවෝසතාණන් වහන්සේ ඒ බ්‍රහ්මරාජයා සරණ ගියත් බුදුරජාණන් වහන්සේනේ ඒ දෙවිවරු සරණ ගියත් බුදුරජාණන් වහන්සේනේ සියලු දෙවි මිනිසුන් සරණ ගියේ බුදුරජාණන් වහන්සේනේ ඒ සියලු දෙවිවරු පිහිට ලැබුවේ ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් පිහිටනේ ඒ සියලු දෙවි මිනිසුන් රැකවරණේ ලැබුවේ ආර්ය මහා ශ්‍රාවක සංඝරත්නේ සරණනේ ඒ නිසා දෙවිවරුන්ට තියෙන රැකවරණේ ආරක්ෂාව තිසරණය නම් අපි තිසරණේට නේද යන්න ඕනේ අපිට තියෙන ආරක්ෂාව රැකවරණේ තිසරණේ නේද ඒ නිසා බුදුරජාණන් වහන්සේ සරණ යන්න සරණ හඳුනා ගන්නට ඒ නිසා ධර්මී සරණ යන්න සරණ හඳුනා ගන්නට ධර්මී ඉගෙන ගන්නට ඒ නිසා ආර්ය මහා ශ්‍රාවක සංඝරත්නේ සරණ යන්න ශ්‍රාවක සංඝරත්නේ පිළිසරණ ලබන්ට මේට අමතරව වෙන කිසි පිළිසරණක් තියෙනවා කියලා සාතික වෙන්න කිසි දෙයක් නැහැ අපිට. දෙවිවරුන්ට තියෙන රැකවරණයේ තිසරණේ නම් අපිට ඊට එහා එකක් හම්බෙයිද? බ්‍රහ්මීන්ට තියෙන රැකවරණයේ තිසරණේ නම් ඊට එහා එකක් අපිට හම්බෙන්නේ නැහෙනේ. තිසරණේ හඳුනගන්න. දැන් අපිට දැන් බලන්න. සුනාමි ආවා. මැටි බුදු පිළිම ඉතුරු කළ ඔක්කොම හොදගෙන ගියා. ACPT නෑනේ අපිට. අමතකයිනේ දැන්? ACPT නෑනේ. මේ සත්‍ය සිද්ධිය අස්පනා අපිට එනවා. අර ළමයා නිරේට යනවා. නිරේ අස්පනා අපිට එනවා. ACPT නැද්ද? ඒ නිසා තිසරණේ රැකවරණේ ලබන්ට සීලු දෙනාට බුදුරජාණන් වහන්සේගේ පිළිසරණ ධර්මී පිළිසරණ ශ්‍රාවක සංඝරත්නේ පිළිසරණ ලබාගෙන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසර දුකින් නිදහස් වීමේ දුර්ලභ භාග්‍ය වාසනාව උදා වෙත්වා සාදු 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 දැන් අපි දරුවන්ව තිසරණේ පිහිටවමු. අම්මලා කැමති නේ දරුවෝ තිසරණේ පිහිටවන්න. අනාගතයේ අම්මලට කියන්න පුළුවන් දරුවා ලොකු වෙද්දී පුතේ ඔයා බය වෙන්න එපා. ඔයාට ආරක්ෂාව මන් දුන්නේ ඔයා මව කුසේ ඉඳිද්දී. ඔයා තිසරණේ සමාදම් කෙරෙවෙමා. ඔයා මව කුසේ ඉඳිද්දි කියලා දරුවා ලොකු වුණාට පස්සේ ඔයාට අම්මලට කියන්න පුළුවන්. එහෙම නේද? එහෙනම් හොඳට වැඳගෙන මේ විදිහට කියන්න අපි දරුවන්ව තිසරණේ පිහිටවමු. තිසරණේ සමාදන් කරවමු. වැඳගෙන කියන්න. සාදු 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 කියන්න මං කිව්වහම පින්වත් ස්වාමීන් වහන්සේ මේ කුසී සිටින දරු සිඟිත්තා පිරිමි දරුවෙකු වේවා ගැහැණු දරුවෙකු වේවා දිවි තිබෙන තුරාවට බුදුරජාණන් වහන්සේ සරණ ගිය
ඒ අසිරිමත් ශ්‍රී සද්ධර්මය සරණ ගිය ආර්ය මහා සංඝ රත්නය සරණ ගිය ශ්‍රාවක දරුවෙකු ලෙස පිළිගන්නාසේක්වා දෙවනුවද පින්වත් ස්වාමීන් වහන්සේ මේ කුසේ සිටින දරුසිඟිත්තා පිරිමි දරුවෙකු වේවා ගැහැනු දරුවෙකු වේවා දිවි තිබෙන තුරාවට බුදුරජාණන් වහන්සේ සරණ ගිය ඒ අසිරිමත් ශ්‍රී සද්ධර්මය සරණ ගිය ආර්ය මහා සංඝ රත්නය සරණ ගිය ශ්‍රාවක දරුවෙකු ලෙස පිළිගන්නාසේක්වා තෙවනුවද පින්වත් ස්වාමීන් වහන්සේ මේ කුසේ සිටින දරුසිඟිත්තා පිරිමි දරුවෙකු වේවා ගැහැනු දරුවෙකු වේවා දිවි තිබෙන තුරාවට බුදුරජාණන් වහන්සේ සරණ ගිය ඒ අසිරිමත් ශ්‍රී සද්ධර්මය සරණ ගිය ආර්ය මහා සංඝ රත්නය සරණ ගිය ශ්‍රාවක දරුවෙකු ලෙස පිළිගන්නාසේක්වා සාදු 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 අපි ටික වෙලාවක් භාවනා කරමු. හොඳට දරුවට සිත පතලා අමල මිචිත වඩන්ට මේ හොඳට පාඩම් කරගෙන ගෙදර ගිහිල්ලත් හොඳට මිචිත වඩන්න පුරුදු කරගන්නට අවංක අදහසින් හිතන්න ඕනේ. දැන් අපි මෛත්‍රී භාවනාව පුරුදු කරන්නේ ද මම කියද්දි මම වෛර නැත්තේ කිව්වා කියලා කියද්දි ඔබ කටින් කියන්න එපා. හොඳට හිතින් මෙනෙහි කරන්න. අවංක අදහසින් මෙනෙහි කරන්න. ඇත්තටම මම වෛර නැත්තේ කිව්වා තරහ නැත්තේ කිව්වා කියලා අවංක අදහසින් සිහි කරන්න. සාදු සාදු සා මම වෛර නැත්තෙක් වෙම්වා තරහ නැත්තෙක් වෙම්වා ඊර්ෂ්‍යා නැත්තෙක් වෙම්වා දුක් පීඩා නැත්තෙක් වෙම්වා සුවසේ ජීවත් වෙම්වා ශාන්ත සුවයට පත් වෙම්වා මම වෛර නැත්තෙක් වෙම්වා තරහ නැත්තෙක් වෙම්වා ඊර්ෂ්‍යා නැත්තෙක් වෙම්වා
දුක් පීඩා නැතික් වෙම්වා සුවසේ ජීවත් වෙම්වා ශාන්ත සුවයට පත් වෙම්වා මේ ශාලාවේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තුවෙත්වා තරහ නැත්තුවෙත්වා ඊර්ෂ්‍යා නැත්තුවෙත්වා දුක් පීඩා නැත්තුවෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මේ ගමේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තුවෙත්වා තරහ නැත්තුවෙත්වා ඊර්ෂ්‍යා නැත්තුවෙත්වා දුක් පීඩා නැත්තුවෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මේ නගරයේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තුවෙත්වා තරහ නැත්තුවෙත්වා ඊර්ෂ්‍යා නැත්තුවෙත්වා දුක් පීඩා නැත්තුවෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මේ පලාතේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තුවෙත්වා තරහ නැත්තුවෙත්වා ඊර්ෂ්‍යා නැත්තුවෙත්වා දුක් පීඩා නැත්තුවෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මේ රටේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තුවෙත්වා තරහ නැත්තුවෙත්වා ඊර්ෂ්‍යා නැත්තුවෙත්වා දුක් පීඩා නැත්තුවෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මේ ලෝකයේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තුවෙත්වා තරහ නැත්තුවෙත්වා ඊර්ෂ්‍යා නැත්ත
වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා සියලු ලෝකවල සිටින් සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා අහසේ සිටින් සියලු සත්වයෝද ජලයේ සිටින් සියලු සත්වයෝද පොළොවේ සිටින් සියලු සත්වයෝද වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා දුර සිටින්නාවු සියලු සත්වයෝද ළඟ සිටින්නාවු සියලු සත්වයෝද වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා කුඩා සිරුරු ඇති සියලු සත්වයෝද මහා සිරුරු ඇති සියලු සත්වයෝද මධ්‍යම සිරුරු ඇති සියලු සත්වයෝද ඉතා කුඩා සිරුරු ඇති සියලු සත්වයෝද වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා සියලුම සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සියලු සත්වයෝ
සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සාදු 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 කුස තුල වැඩෙන දරුවාගේ ජීවිතය සුවපත් කරගන්නට වටිනා ඕදන් රසක් ලබා දුන් මෙම ධර්මදේශනාවෙන් අනතුරුව පින්වත් ස්වාමින් වහන්සේලා විසින් සෙත් පිරිත් සජ්ජායනා කොට මව්වරුන්ට ආශිර්වාද පවත්වා පුණ්‍යානුමෝදනා කරන්නට යෙදුණා. බුදුරජාණන් වහන්සේ අපිට ගොඩාක් ආදරේ. මේ ලෝකේ වැඩියෙන්ම මිනිසයාට ආදරේ කළේ බුදුරජාණන් වහන්සේ. එතන උන්වහන්සේ දේශනා කළා, මහණෙනි ඔබට යම් කිසි කෙනෙක් පිළිබඳ ආදරයක් සැබෑවටම තියෙනවා නම්, කරුණාවක් සැබෑවටම තියෙනවා නම්, ඔබ සෙනෙහවන්ත නම්, ඒ කියන්නේ ඔබේ අම්මට, තාත්තට, දූල පුතාලට, ඥාතීන්ට සෙනෙහවන්ත නම්, ඒ සියලු දෙනාම බුදුරජාණන් වහන්සේව සරණ යන විදිය කියා දෙන්න කිව්වා. ඒ ධර්මයේ සරණ යන විදිය කියා දෙන්න කිව්වා. ඒ ආර්ය සංඝයා සරණ යන විදිය කියා දෙන්න කිව්වා. එහෙනම් මනුෂ්‍යයාට සැබෑම සෙනෙහස අපේ තියෙනවා නම් අපි බුදුරජාණන් වහන්සේ සරණ යන්න උදව් කරන්න ඕනේ. ඒ ධර්මයේ සරණ යන්න උදව් කරන්න ඕන. ඒ ආර්ය සංඝයා සරණ යන්න උදව් කරන්න ඕන. ඉතින් ඒ වගේ උදාහරණ අදහසකින් තමයි අපි මේ වැඩසටහන මේ විදිහට අපි සිද්ධ කළේකදී අපේ ගරු සෞඛ්‍ය අධ්‍යක්ෂකතුමන් ඉතාම සෙනෙහවන්තව උපකාර කරනවා. ඒ අපේ අධ්‍යක්ෂක නියෝජ්‍ය අධ්‍යක්ෂකතුමියත් ඒ වගේමයි, අපේ නිර්මාල් මහත්මත් ඒ වගේම, අනිකුත් ඒ සීලූම සදහැවතුන් ඉතාම සෙනෙහවන්තව මේ කටයුත්තට සම්බන්ධ වුණා. ඔබේ ඥාතිත් නෙවෙයි, සහෝදරියුත් නෙවෙයි, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් විදිහට මේ හැම දෙයක්ම අපි මේ සිද්ධ කරන්න ඉතින්. ඒ නිසා දැන් අපිට තියෙන්නේ ඒ භාග්‍යතුන් වහන්සේ විසින් මේ දෙව්මිනිස් ලෝකයට ආදරයෙන් දේශනා කරපු ඒ උතුම් බුද්ධ දේශනා පිරිත් ධර්මයන් වශයෙන් සජ්ජායනා කරන්න. මේ පින්වත් මව්වරුන්ටත් ඒ දරුවන්ටත් අපි සෙත්පතල තමයි මේ පිරිත සිද්ධ කරන්නේ. පරිත්තඤ්ඤං ගණන්තස්ස නිසින්නත්තාන දෝවනං උදකම්පි විනාසේති සබ්බමේව පරිස්සයන් සුත්තිනාගබ්බ උත්‍රානං යංච සාදේති තං කනේ තේරස්සංගලි මානස්ස ලෝකනාතේන පාසිතං කප්පට්ටායි මහාතේජං පරිත්තන්තං යතෝ අම්බගිනි හරියාය ජාතියා ජාතෝ නාබිජානාමි සංචිච්ච පාලං ජීතා වරෝකේතා තේන සච්චේන සුත්තිතේ හෝතු සුත්ති ගබ්බස්සාති යතෝ අම්බගිනි අරියාය ජාතියා ජාතෝ නාගිජානාමි සංචිච්ච පාලං ජීවිතා වරෝපේතා තේන සච්චේන සුත්තිතේ හෝතු සුත්ති ගබ්බස්සාති ඊතේන සච්චේන සුවත්ති හෝතු. උදාරතට පිනා අපි අනුමෝදන් කරමු. මේ පිරිත් පොත් වහන්සේලා, පිරිත් පැන් බෝතල, ඒවට උපකාර කරපු කොරියා මහමෙවුනා භාවනසපුර සම්බන්ධ සදහැවතුන්, නිව්ජර්සි මහමෙවුනා භාවනසපුර සම්බන්ධ සදහැවත් පින්වත් පිරිස, ඒ වගේම මහමෙවුනා මහා විහාරය උපස්ථාන කමිටු, ඒ වගේම තාත්ස ජාත්‍ර යෝන් සභාවේ සීල් පින්වතුන්,
ඒ වගේ විශේෂයෙන් දික්වැල්ල ප්‍රාදේශීය සභාවේ ගරු ලේකම්තුමිය එම්.එස්. රත්නවීර මහත්මිය ඉතාම ශ්‍රද්ධාවෙන් මේකට උපකාර කළ එතුමියට ඇතුළේ කාර්ය මණ්ඩලයේ සීළු පින්වතුන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රද්ධා රූපාණිය ඔස්සේ මේ වැඩසටහන ප්‍රචාරය කරන ඉතී කටයුතු සඳහා පැමිණි ඒ ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සීළු දෙනාට මේ පින් එකසේ අනුමෝදන් ඉත්වා. ඒ ශ්‍රද්ධා රූපාණිය විකාශය කිරීම වෙනුවෙන් දායකත්වයේ දැක් වූ සීළු පින්වතුන්ට මේ පින් අයිති වේවා. ඒ වගේම මේ ලස්සන මණ්ඩපය පූජා කළා ශ්‍රේෂ්ඨ පෝරු කඩේ ඒ මල් කුමාර පියාණන් සහ මැති මෑණියන් එකතු වෙලා ඉතින් මේ ආදී වශයෙන් නොඑක ආකාරයෙන් අපිට උපකාර කළ සහාය දැක්වූ වෙහෙස මහන්සියු සියලු දෙනාට මේ පින් අයිති වේවා. ඒ වගේම මේ පින්කම සඳහා පැමිණි මේ ආදරණීය මව්වරුන්ට ඒ කුස තුළ සිටින සිටි දරුවන්ට මේ පින් අනුමෝදන් වෙලා සියලු දෙනාම නිදුක් වේවා නිරෝග වේවා සුවපත් වේවා දීර්ඝාය සම්පස් ලැබේවා. හැම දිනාටම මේ ගෞතම බුද්ධ ශාසනයෙම චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මේ පින හේතු වාසනා වේවා. සාදු සාදු සාදු.